हरि हृदय उबट मवाह नो इसल मम कटाम सुब पातन रिजल्ट फलवे मे मम अद दांड हृदय उबट मवाह नो फलवे मम अद डिस्कशन के दांड हेतु मम की अन्ना संहार लमाई तपर तरंदु मैं पीट पास लाइट ऑफ कर लोगों का लाइट का हरि विशेष मम दांड हेतु तमें गियोपार मम गर्भु समहारा तेरे सकसुम्यक कैंपस चावंड पुलवाम प्रमाणे अपिलंग हिरु लमाई प्रमाणे ट वडा फनस दरे कितर वेडिपुर कैंपस चावंड पुलवाम ना पालन देवन दे तमें समहारा क्वेला बट समहारा पंडित लमाई अय्यला अक्कला किरण देवा लहाला गोडा क्वेला बट සමහරක් අසාර්ථක විශ්වවිද්‍යාලයකනේ පඩලමක බලන්න සමහරක් වෙලාවට සමහරක් අසාර්ථක පාඨමාලා තෝරගන්න තියෙනවා ඊළඟ කේසෙක තමයි ගොඩක් වෙලාවට සමහරක් කට්ටිය කොහොම හරි කැම්පස් ගිහිල්ලා ෆස්ට් එකේ කරගන්න බැරුව දඟලනවා හරි ඒ කියන්නේ ගොඩක් වෙලාවට ෆස්ට් එක කරගන්න බැරුව දඟලනවා ඒ කියන්නේ කරගන්න කියන විශ්වවිද්‍යාලය අතහැරලා ගෙදරින සයිස් එකකට සමහර කට්ටිය ඉන්නවා තවත් සමහර කට්ටිය ඉන්නවා මේ කැම්පස් ගොඩක් වෙලාවට දාන්නෙත් ඒ කියන්නේ තව සමහර කට්ටිය කියන්නේ පහුවෙදේට රෑන්ක් තියෙන කට්ටිය කැම්පස් යද්දී සමහර සමහර කට්ටිය ටික කැම්පස් එකට පස්පා ගන්නවත් නැතුව ගෙදරටලා ඉන්න වෙනවා හරිද එතකොට ඔන්න ඔය කියන කාරණා ටිකත් එක තමයි මම අද පොඩි ඩිසිෂන් එක ඔබට දාන්න හිතුවේ හරි පළවෙනි දේ තමයි ඔබට මම දැඩිවම අවබෝධ කියලා දෙයි රයිට් ප්‍රධාන වශයෙන්ම තිබ්බ පරණ කැම්පස් වලට අමතර වැඩිය සමහර අලුතෙන් පටන් ගන්න පාඨමාලා ඩිමාන්ඩ් වෙලා ඉවරයි. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි පුතේ සමහර වෙලාවට දැන් අපි ගෑල් නම එකමු. ගොඩක් වෙලාවට වාසිදායකම දේ තමයි සමහර වෙලාවට කැම්පස් එක ලෙක්චර් කෙනෙක් විදිහට නම් ඒක ලංකාවේ යන්න හරි ඉන්න හරි දෙකෙන් කොකටද සාමාන්‍යයෙන් මේ වෙලාවෙදී ඉන්ඩස්ට්‍රි එක කියන එක ලංකාවේ වැටලා ඉවරයි. හරි. එතකොට ඒ වැටිච්ච
ඒ වැටලා තියෙන තත්ත්වෙත් එක්ක ඒ වැටලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට සමහර අපේ රිස්ක් එක හයින් කරන්න වෙනවා. දෙවෙනි දේ තමයි සමහරක් වෙලාවට මම මගින් මගට කිව්වා සමහරක් කැම්පස් වල කර ස්ට්‍රයික් කරපේ එකයි පිකටින් කරපේ එකයි මිසක් අධ්‍යාපන කරද්ද කරේ නැහැ. ඒකත් එක්ක ඒ කැම්පස් වලින් අවුට් වෙච්ච ළමයි ගොඩක් කට්ටිය හොඳ ළමයි පවා ජොබ් නැතුව ඒ කියන්නේ ජොබ් නැතුව ඉන්න වෙන තත්යකට පත් වෙලා තියෙනවා. හරි. එතකොට අනිත් දේ තමයි සමහරක් වෙලාවට ගොඩක් ළමයි පඬිතකමත් එක්ක කැම්පස් එකට ඇප්ලිකේෂන් එක පුරවද්දී හරියට කරගන්න නැතුව කවුරු ගෙදර ළඟ අයියා කෙනෙක්ගේ එහෙම නැත්නම් මාකර පඬිතු සර් කෙනෙක්ගේ මම මේක ඔබට අමතන්නේ මේ කතාව ඔබත් එක්ක කතා කරන්නේ ඔබට SFT උගඩපු ගුරුවරයා විදිහට නෙවෙයි. හරි. ඉන්ඩස්ට්‍රි එකේ ඉංජිනේරින් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 7ක් 8ක් විතර හිටපු ලංකාවේ පිට වැඩ කරපු මේ ඉංජිනේර කෙනෙක් විදිහට තමයි ඔබත් එක්ක මම මේ කතා කරන්නේ. හරි. ඒ කියන්නේ ඔබගේ SFT උගඩපු ගුරුවරයා කියන චරිතයෙන් බැහැරව තමයි මම මෙතන ඔබව ආමන්ත්‍රණය කරන්නේ. හරි. එතකොට මම පැහැදිලිවම දෙන දෙයක් කියන දෙයක් තමයි NSD එක උඹ ඉන්නේ ඇයි? බර් රිසල්ට් මේ ආවේ කිද්ද? කොයි NSD එක උඹෙන් ගන්නෙ මම මේ? මේක මන් දැන්නේ මේ 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 එක්සෑම් ලියපු උන්ට. NSD නිකන් එනවා බලයන්. कैंपस एप्लीकेशन पूर्वा එක එකේන ස්කිල්ස් වෙනවා. ඒ කියන්නේ සමහර ලාට මට ඊයේ පෙරේද ළමෙක් ආවා මේ නුවර පන්තියේ ජෙනරල් ඉංග්‍රීසි එකක් තියෙනවා. ඒතර එයාලට සමහර වෙලාවට ඇප්ලයි කරලා යන්න පුළුවන් සමහරක් පාස් වෙනවා ඊටම හොඳ පාස්. අනිතක ටෙක් කරපු ළමයිට ගොඩක් කට්ටියට මැත්ස් බයෝ ළමයි එක්ක තියෙන සමහර පාඨමාල වලට යන්න පුළුවන්. තේරෙනවද? ඒකද මැත්ස් බයෝ ළමයි එක්ක තියෙන පාඨමාල වලට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කියන්නම් මේ වෙලාවෙද්දි ජයවර්ධන විශ්වවිද්‍යාලයක වග කිව්වේ මම කියන්නේ බහුතරයක් කැම්පස් අවුට් වෙච්ච ළමයි ජොබ්ලස් වල ආයිදි අනිත් සමහර කැම්පස් වල දුර කැම්පස් වල ළමයි එකිනෙකවත් හදිසියකට හොයාගන්නත් බැරි මට්ටමට අවිල්ල තියෙනවා. ඒකට හේතුව තමයි අදාළ කැම්පස් වල හිටපු ලෙක්චරර්ස්ලා එක ළමයි සුහද වැඩ කරපු විදිහ එවගේම ලෙක්චරස් කරපු කැපවීම ශිෂ්‍යෝ කරපු කැපවීම කියන කාරණාත් එක්ක ඒ ඩිමාන්ඩ් එක සමහර කැම්පස් විසින් හදාගත්තා. හරි. සමහර කැම්පස් විසින් හදාගත්තා. ඒ කියන්නේ සමහර කැම්පස් දෙන අවුරුදු 4.74 මාරක් ගියත් උපාධිය කම්ප්ලීට් වෙලා නැහැ. මේ තත්ත්වය පුතේ මැත්ස් බයෝ කරපු ළමයාට ටෙක් කරපු ළමයාට මේ හැමෝටම පොදුව තියෙන දේ. හරි. එතකොට තව දෙයක් තියෙනවා සමහරක් වෙලාවට එකම කැම්පස් එක ඇතුලේ එකම ෆැකල්ටිස් දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් බයෝ සිස්ටම් එකේ තියෙනවා ඊටි එක තියෙනවා ආයිටි එක නෝ ආයිටි එක ඉස්සරහින් තලා දැන් පස්සේ තියෙනවා. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ඔය කියන වාතාවරණ ටික ඔබගේ කැම්පස් පොතේ යන වෙලාවේදී මම ඇනලයිස් කළා කියන්න මෙන්න මේක තමයි මෙලට හරියන්නේ කියලා. හරි. ඒක මම හිතලා ඒක ඊළඟකේස් එක තමයි සමහරක් වෙලාවට දෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් සෙට් එක. විශේෂයෙන්ම ඒ එන්ට්‍රන්ස් එක්සෑම් සෙට් එකද ඔබ ලියන්න අවශ්‍ය මම පේපර්ස් ටික ඔබට දාන්නම් රයිට් ඔබට දාන්නම් මොකද්ද ඔබට මම මගේ ගෲප් එකට දාන්නම්. හරි. ඒකට මම කරන්න ඕන වැඩේ තියෙනවා. මම අර ඔක්කොටම කොල්ලොන්ටයි බල්ලොන්ටයි ඔක්කොටම දාන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. මම මේක අවශ්‍ය කටට දාන්නම් එන පරණ ඉන්ට්‍රොස් එක්සෑම් වල පේපර් සෙට් එක. ඒතර ඔයාලා මේ පේපර් සෙට් එකට ලෑස්ති වෙන්න ඕනේ. තේරෙනවද? ඒක නිකන් බලන්න විභාගෙට ඉස්සලා දවසේ කරන්න බෑ. අවම වශයෙන් මාසයක කාලයක් ඔබ ඒ සඳහා කැප වේ යුතු වෙනවා. දෙවෙනි දේ තමයි දෙදාස් යම් කිසියක ඔබ රිසල්ට් එකේ මාජින් එකේ නම් ඉන්නේ. ඒ කියන්නේ දැන් තරුදු මගෙන් අහනවා මේ
තරුණ ප්‍රභාත් අහනවා මේ සර් කී දෙනෙක් ගන්නවද පුරණෑගලින් කියලා. එතකොට මට ඔතනට දෙන්න තියෙන පිළිතුර තමයි ඔබ මාජින් එකේ නම් ඉන්නේ දෙපාරක් හිතන්නවා මාස 3ක් නැත්නම් මාස 4ක් කියන්නේ 2022 ඉන්න අමුම ආමු හරක් ටික මී හරක් මැටි හරක් ටිකක් ඉන්නේ. මම මේ වචනය බොහොම නිර්භීතව පාවිච්චි කරන බූරුව ටිකක් ඉන්නේ. හරි? උට හරක් කියන්නත් බෑ. ඒ මී හරක්ගෙත් අමු හරක් ටිකක් ඉන්නේ පුතේ. ඒ නිසා ඔබ යම් කිසි හේකින් මේ අවුරුද්දේ තියෙන රිසල්ට් එක ඔබට පරිස්සම් කර ගැනීම හැකියාවක් තියෙනවා නම් සමහරවිට මේ අර දැන් මේ පාර 200 ගණන් වල රෑන්ක් වල ඉන්න ළමයිට පවා කැම්පස් එකේ ඊළඟ අවුරුද්දේ ආගඩි මේ හැකියාව තියෙනවා. හරිද? ෂයි 3ක් දීලා දෙන්න කරන්න බා. හරිද? ෂයි 3ක් දීලා ඉන්න කරන්න ඒ නිසා මේ ඒ චාන්ස් එක උපරිමෙන් පාවිච්චි කරන්න. එතන මං කියන්නේ ඒ කියන්නේ ෂයි 3ක් දීලා දෙන්න කරන්න ඒක උපරිමෙන් පාවිච්චි කරන්න කිසිම හේතු අතාරින්න එපා. ඔබ මාජින් එකේ නම් ඉන්නේ කැම්පස් යන ගණන් ටික මං හරියටම ඔබට කියන්නම්. කැම්පස් පත ඇවිල්ලා පැය 46ක් ඇතුළත මේ වගේ මම මීට් එකක් දාලා කියන්නම් පුතාලා ඒ කියන්නේ එතකොට තව දෙයක් තමයි කැම්පස් පොත දැම්මට පස්සේ පුතේ එන්ට්‍රන්ස් එක්සෑම් වල නිකන් කතා කරන්නේ නෑ හරි රයිට් මම කොළඹ කැම්පස් එකේ ටෙක්නොලොජි ෆැකල්ටි එක කොහෙද තියෙන්නේ මම හැම කැම්පස් එකෙම ළමයි දෙන්න ගන්නේ මම කොන්ෆරන්ස් එකට ගන්න අපි ඊළඟට යන දවසේදී මම ඒ කියන්නේ අපි කැම්පස් පොත පුරන දවසේදී හැම කැම්පස් එකෙම දෙන්න ගන්න තර මම ගන්නම් මොකද දෙයටේ කියලා මේ ඇස්සා කටාවක් නෑ හැම කැම්පස් එකක මගේ උඩ ටිකක් ඉන්නවා. ඉතින් ටිකක් නෙවෙයි බර ගණක් ඉන්නවා. හරි? එතකොට අපතේ මේ ඒ කැම්පස් ඇප්ලිකේෂන්ස් දාද්දී ඉදර හතන්දර තියෙනවා. ඒ තරඟ විභාගව පාස් වෙයි කියලා බලා ඉන්න එපා හැම වෙලාවෙම. අන්ට යුනිවර්සිටි කොලෙජ් සෝරි යුනිවර්ටෙක් කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරි? ඒ යුනිටෙක් කියන්නේ ඇත්තරම සරිම්ම ලංකාවේ ෆස්ට් ක්ලාස් කැම්පස් එක තියෙන එහෙමම ඩිමාන්ඩ් එක තියෙනවා. හරි? යුනිවර්සිටි කොලෙජ් එකේදී නම් පොඩි ඩිමාන්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ෆ්‍රෙෂ් අය එකෙන් එතනට යන්න හදන්න එපා අපරාධයක්. හරිද? ඒ ඔබ කැම්පස් එකේ ලෙවල් එකේම ෂුවර් එකේ ඉන්නවා නම් එතනට යන්න බැරි නම් ඉතුරු ටිකට් බහන්සලා අතාරලා දාන්න කියලා. ගොඩක් වෙලාවට සෙකන්ඩ් සයි කරපු ළමයි බහුතරය ගොඩේලා දෙනවා. මම ප්‍රශ්න අහන්න දෙනවා විශාන්ත පොඩක් දෙන්න පුතේ. හරි? ඊළඟ කේස් එක තමයි ඔය ටික මම කිව්වා. ඊළඟ කේස් එක තමයි කැම්පස් යන්න ඉන්නේ උන් ටික මෙන්න මේ කියන පාඩම් ටික මෙහෙමම බලා ගන්න මම දාන්නම් මේක නම් ගන් කියලාම පළවෙනි දේ තමයි අනිවාර්යයෙන්ම කරගන්න A level combined maths වල තියෙන මතකත් නෑ මේක ලියන්නද combined maths වල තියෙන මං එකක් තියෙනවා ත්‍රිකෝණමිතිය කියලා. මේක දෙවෙනි එක සීම අපි ලිමිට්ස් කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි එක අවකලනය. හතරවෙනි එක අනුකලනය. බෝඩ් එකේ නේද කම්මැලි වගේ ටිකක් අනුකලණය පස්වෙනි එක න්‍යාස පි මැට්‍රික්ස් ඇන් ඩිටර්මිනන්ට්ස් කියනවා මැට්‍රික්ස් ඇන් ඊට පස්සේ මැට්‍රික්ස් ඇන් ඩිටර්මිනන්ට් කියලා දිනවා ඊට පස්සේ සම්භාවිතාව සංඛ්‍යානි ඊට පස්සේ ශ්‍රිත
ඊට පස්සේ සංකීර්ණ සංඛ්‍යා ඊට පස්සේ ෆිසික්ස් වල තියෙනවා waves and oscillation කියලා. දෝලන තරංග කියලා. දෝලන තරංග ඊට පස්සේ අය ෆීල්ඩ් ක්ෂේත්‍ර කියලා තියෙනවා. प्रोग्रामिंग आईसीटी नौकर मैं सी प्रोग्रामिंग पाविश्यवागे सी शार्प डॉट नेट पासे visualcsharp.net ඊට පස්සේ Java වගේ එකක් එතන පස්සේ ඔබට කැම්පස් එක ගන්න ගන්න පුළුවන් අපි ඊට පස්සේ ඊට අමතරව मुद्दा नहीं तो मीटिंग नहीं किया ना मीटिंग नहीं किया मीटिंग जॉइन नहीं किया था राइट आर्डिनो प्रोग्रामिंग अरे आर्डिनो प्रोग्रामिंग मेड के बाला काम है राइट राइट ये तो कोटा ऑडिनो प्रधान वशीम की कैंपस पोते प्रमाण बदवा एक एक ना एडमिट करना वहां किया ना मैंने मेहमान कराना मेहमान कराना मेहमान कराने के लिए मामा एडवाइस देना अरे राइट यूज़ द कॉलेज का ना हितान देखा मेरे लावे बोले सेकंड शाय एक ना हितान दे अंदर फर्स्ट शाय ना यंदा हितान देखा फर्स्ट शाय एक ना यंदा हितान देखा अरे राइट अरे मामा प्रधान आवश्य में क्यों हुआ इलाका सेकंड शाय के आप किसी के इतना मार्जिन ने कहना दीपारा किसान तो करंट गांडा हेतु मामा दीपारा किसान ने सिद्धांत गांडे किया ने මේ වෙලාවේ මම ඔයාලට කියන්න හම්බුන සිදුවයක් නේ ගොඩක් කටේ රට යනවා කියලා යනවා නේද හරිද සාමාන්‍ය මෙහෙ උපාධියක් නැතුව යනවා කියන්නේ ඔබ ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කරනකොට ලක්ෂ 1200ක් හෝ 1500ක් මේ වෙලාවේ ඕනේ එහෙම නැත්නම් ලක්ෂ 100 200 තියෙන කැම්පස් වල යන්න එපා අපරාධයි හරි ගොඩක් කටේ වෙනසන ජපාන් වීසා එකක් පස්සේ පන්නනවා ඔබ ගිහිල්ලා කම්කරුවෙක් වෙලා ඇඟේ හොඳ හරිය ගියාට පස්සේ ලංකාවට එලා ආයෙත් මොකද කරන්නේ හරි බලා ලෑස්තිද ටොයිලට් හොදන්න බලා ලෑස්තිද කම්කරුවෝ විතර මාළු අල්ලන්න ගිහිල්ලා එතනට වැටෙන්න එපා පුතේ හරි ඉස්සලා ෆස්ට් ඩිග්‍රියක් කරගෙන ඵලයන් ලංකාව කිසි ප්‍රශ්නයක් ගිහිල්ලා සල්ලි ගෙන බලන්න
එතනට යන්න නැතුව අතනට යන්න හදන්න එපා එකපාර. ඒ කියන්නේ මේ වෙලාවේ ඩොලර්ස් ප්‍රශ්නයක් තියෙනවා. තව ඉස්සරහට මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. එතකොට පිටරටින් ඉන්න ළමයෙකුට ඩොලර්ස් යවන්න තියා අම්මලා තාත්තලාට මේ හණ්ඩත් නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ගෙවල් දොරවල් උගස් තියලා අර මිනිස්සු ඉන්න දැන් නැති කරන්න එපා. හරි. රයිට්. හරි. YouTube කට පොත බකරේ අහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? YouTube කට පොත chat එකට දාන්න බලන්න නිකන් හයි පාර කවුරු හරි මේ දාන්න පුළුවන් කියලා කියනවා කියලා බලන්න නිකන්. මම බ්ලොක් කළාද නැද්ද කියලා මට මතක නැහැ ඒකයි. YouTube එකේ chat කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද බෑද? එතකොට මම මේ setting එක මට මතක නැහැ මොකද හදුවේ කියලා ඒකයි. පුළුවන්නේ හරි හරි රයිට් එසම අනේ කියපු දේ තේරුම් ගන්න ගොඩක් වෙලාවට අර අමු හරක් ටිකක් ඉන්න පුතේ මේ රයිට් හරි දැන් Tamanta පෞද්ගලිකව තියෙන ප්‍රශ්න නෙමෙයි පොදුවේ දැනගන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන් Zoom සහ YouTube දෙකෙන් මාතේ හරි පළවෙනි එක කෙනෙක් අහනවා මේ ප්‍රී කරෙක්ෂන් දැම්මහම තියෙන රිසල්ට් එකට අඩු වෙන්න පුළුවන්ද පුළුවන් හරි රෑක් එකක් දැක්කම සාමාන්‍ය මාජින් එක නංගි ඉන්නේ දාන්න එපා. හැබැයි තමාට දැඩි විශ්වාසයක් තියෙනවා නම් දාන්න. වෙනස් වෙච්ච වෙලාවල් තියෙනවා. හැබැයි වැටේ නම් ඉන්නේ කැම්පස් අහු වෙනවම නම් ඒක තව දුරට වැඩි කරගෙන ගන්න එපා. හදන්න එපා කිදී. ඒ කැම්පස් එක අහු වෙනවමයි කියලා ෂුවර්. හැබැයි ඒක තව දුරටත් මේ වැඩි කරන්න කියලා ඉල්ලන් ගන්න එපා. තියෙන එකට. අහන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. YouTube Zoom දෙකේ මහන්න දේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. අනිත් කේස් එක මේ ඕපන් යුනිවර්සිටි. පස්පා ගන්න එපා හතුරෙක්ටත් යන්න දෙන්න එපා. මම මේකම මේ ඇග්‍රසිව්ලි කියන්නේ මම මේ කියන්නේ මේ ඔබ ඩිසෙප්ටිව් කරපු ගුරුවරයා විදිහට නෙමෙයි. ඒඩට හොඳයි ගෙදරට කුඹර කරගන්න. කැම්පස් බුක් එක ලබලා තියෙනවා. ලබලා තියෙනවා. හරි කට්ටිය මේ අහපු ප්‍රශ්න වලට රිප්ලයි කරන්න සම්බුන් නැහැ පුතේ මැසේජ් හරි සර් මම සර්ට කෝල් දෙකක් ගත්ත කොට ආද කරේ නැණි නෑ පුතේ මට ඇත්තටම මේ ගඩබ්ලා මම හරි තව පෑ භාගයක් ඉන්නවා මේ තව පොල් පෑ භාගයක කෝල් ගන්න මම ආද කරන්න කැම්පස් ආව පොත ආවට පස්සේ මම මේ විදිහ මීට් එකක් දානවා මීට් එකක් දාලා අපි පුරෝ මේක यूनिट के एन यू को लेवल इल्लन वाणी ना ना इल्लन ना उषा माइक किया ना करना नॉन वेडी एक करना नॉन वेडी ना उषा हाँ एक अवलक्षण एन यू की मुकुट तोड़ने हैं गुड़ा संतोष है मगर तने ये सामार्थ देसी ये तो आसान नहीं थी ना थवत मर रिसाल दापने दिखाती ना मामा टेलीग्राम दाप काटी ना मटके खरना कल व्हाट्सएप दान देसी हदागर मैं उत्साह करना ඒක මගේ වැටුස් වටනවා රයිට් අද මම මේ අන්න එක තමයි මේ ෘචික හොඳ ප්‍රශ්නයක් අහනවා හංසජීත් හර්ෂදී සර් මේ පාර ඕල්ඩ් සිලබස් එක නැති නිසා ඕල්ඩ් එකෙන් ගත්ත සෙට් එකත් නිව් එකෙන් ගනීද සර් පුතේ මට ඔක ප්‍රශ්නයක් ඒක මම ඔයාලට කිව්වේ මේ කැම්පස් පොත ඉරනහන් එනහන් කියන්න බෑ ඒක BBC කැම්පස් යන පුළුවන්ද මට පෞද්ගලික ප්‍රශ්න පොතේ පස්සේ දාන්න මට දැනට නේ පුතේ මේ ඔයාලගේ කොමන් ප්‍රශ්න අහන්න ඔයාලට පොදුවේ තියෙන ප්‍රශ්න අහන්න මාත් එක්ක සර් මට කොළඹ රුහුණ ෂුවර් එකට මේ වගේ එනවා මම යුනිවර්සිටි ඔෆ් වොකේෂනල් ටෙක්නොලොජි දාන්න නැත්නම් රුහුණ આવොත් රුහුණ යන්නද එන කැම්පස් එක ඌව වෙල්ලස්ස හරි කමක් නැහැ එනවනම් ඒකට යන්න यूनिटेक दाने ए एक अक्वत बेरी ना यूनिटेक दाने ए एक अक्वत बेरी ना हरी अनिवार्य में कैंपस वाले ऐना चॉइस के मांग किया ना हल्द एक ने एक के पालना बाले अपने लग दिए ने किसी एक ने बाय ना पालना बाले अपने लग दिए ने एक ने पालना बाले अपने लग के ने मेजोरिटी का कैंपस चाहे मेजोरिटी के ने लमाई संख्या और मेजोरिटी का अपने लग दिए बिना है तब भाई कैंपस चाहे बहुत बहुत रे अपने लग दिए कैंपस गाड़ी खोच्चर खाली आई थी एक सामार कैंपस मत नहीं है ना
කියන්නේ සමහර කැම්පස් මත තීරණය වෙනවා කියන්නේ සමහර වෙලාවට කැම්පස් එක අලුත්ම පටකල පටන් ගන්නවා. හරි. හැබැයි ඉතින් මුල් ටික ඔන්ලයින් දැන බකුවා. ඊට පස්සේ තමයි ෆිසිකල් යන්නේ. ව්‍යවහාරික විද්‍යාව කියන්නේ ඇප්ලයිඩ් සයන්ස් කියලා. ඒක එච්චරම මේ කියන්නේ තියරිටිකල් පැත්තට බර වැඩි. සර් ටෙක්නොලොජි වල හොඳම කැම්පස් ජපුර නේද? පස්පා ගන්න එපා. පස්පා ගන්න එපා මේ කියන්නේ ඒක මම බොහෝ වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ ඇත්තරම මේ ඉන්න ළමයි හරි මා ඉන්ඩස්ට්‍රි එකකටත් යම් තාක් දුරට සම්බන්ධයක් තියෙන නිසා කියන්නේ පණ්ඩිතකම විතරයි බහුතරයක් හැමෝම නෙමෙයි බහුතරයක් පණ්ඩිතකම විතරයි මෙලෝ වැඩක් බෑ. ඉන්ඩස්ට්‍රි එකේ මෙලයි එකට කියන කතාව දෙනවා. සෝ අපිට BSc ඩිග්‍රී වෙරි ගුඩ් ප්‍රශ්නයක් ඇහුවා. පුතේ අහන්නකෝ දැන් සාමාන්‍ය BSc ළමයට ගොඩක් වාසි ICT පැත්තට යන රටේ මේ වෙලාවේදී දින තත්ත්වෙත් එක්ක. BSc ළමයට ICT පැත්තට යන්න පුළුවන් අනිත් කේස් එක තමයි A level ICT නොකලා. මම මේ කියන්නේ දැන් මේ අද අපි මේකේ බොහෝ වටනම දේ A level ICT නොකලා ඔබට ICT ඩිග්‍රීස් වලට යන්න පුළුවන් BSc ළමයි DT ළමයි දෙගොල්ලොත්. ඒ කියන්නේ ඔයාලා දැන් සබ්ජෙක්ට් එකක් විතර ICT කරලා නැහැ. හැබැයි යාලටත් යන්න පුළුවන් ඕල්තර පාඨමාලාවල් තියෙනවා. සර් ටෙක් වලට හොඳම කැම්පස් මොනවද? මම ඔබට කැම්පස් පොතේන දතුරක් කියන්න කවින් දේශා. අද මට ඒක කියන්න බෑ. ජපුර අවුල් කියන විතරක් මට කියන්න පුළුවන් හේතුව තමයි ජපුරෙන් අවුට් වෙච්ච බහුතරය එකෝ ටියුෂන් පදි කර කර ඉන්නවා. එහෙම නැත්නම් මේ රට යන්න හොව හොව ඉන්නවා. එහෙම නැත්නම් ජොබ් නැතු නිකන්. හරි? ඒ ටෙක් වල උතන්ට වැටෙන තිබ්බ සත්‍යයක් නෙමෙයි. ඒකට හේතුව මේ මුකුත් නිසා නෙමෙයි. මම එදා ඉඳලම කිව්වා. පළවෙනි දවසේ ඉඳලම කිව්වා ඒ ගියපු ට්‍රැක් එක අවුලක් තියෙනවා. එනේ වෙන්න ඕන දේ තමයි කැම්පස් එක අවුට් වෙන විද්‍යාර්ථීන්. හරි මම මේ කැම්පස් එක ගරහනවා නෙමෙයි මේ. හරි ඉසෙට් ස්කෝ රයිට්. ඉසෙට් ස්කෝ එකෙන්ද කැම්පස් ගන්නෙ නැත්නම් ඩිස්ත්‍රික්ට් එක? මම ඒක විස්තර කරන්න වෙනඩ කියන්නේ. මම ඒ ප්‍රශ්නෙට උත්තර හරි ඒකයි මම කිව්වේ. හරි කේඩියු ගියට කමක් නැද්ද? තප්පර ඉන්න දෙන්න මම එන්න. මෙන්න මෙහෙම පුතේ සාමාන්‍ය කැම්පස් ගන්නෙ මයික් එක මාරු කරන්න පොඩ්ඩක් කියන්න මේක ඇහෙනවම දි ඇති කැම්පස් ගන්න සාමාන්‍ය කැම්පස් සිය දෙනෙක් ගන්නවා නම් මේකෙන් 140ක් ගන්නවා අයිලන් රැන්ක් ජාතික කුසලතා. මේක මේ පාර වැඩියෙන්ම තියෙන නගර දිස්ත්‍රික්කය තමයි කුරුණෑගල. කුරුණෑගල වලට මේ වාසිය ආවා. මේක අපරිමේයම අවාසි වෙන නගරේ තමයි මේ පාර ගම්පහ. ගම්පහ සහ නුවර අතිශය අවාසි නගර දෙක මේ. මේ 140 අතිශය අවාසි නගර දෙක මේ. එතකොට 55ක් අතර 50ක් ගන්නවා දිස්ත්‍රික් පදනම් මත. ඒර ඔයාලගේ දැන් හිතන්න දිස්ත්‍රික්කේ ඉන්න මුල් 5 දෙනා මේ 140ට අහු වුණොත් එහෙම දිස්ත්‍රික්කේට අයිති කට්ටිය දිස්ත්‍රික්කේට බරක් වෙන්නේ 6 ඉඳලා 6 7 8 9 වගේ. මේ විදිහට දිස්ත්‍රික්කේට කෝටා එකක් දීලා තිනවා කැම්පස් ගන්න ගානේ 150. ඒක දිස්ත්‍රික්කේ ජනගහණය මත පදනම් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් 105ක් දීලා තියෙනවා දුෂ්කර පදනම. දුෂ්කර පදනම කියන්නේ අම්පාර මොණරාගල අනුරාධපුර වවුනියාව අන්න ඒ වගේ දිස්ත්‍රික්ක වලට 105ක් අමතරව දෙනවා. හේතුව
එයාලා මේ මෙරිට් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා කියලා සලකන නිසා. ඊට පස්සේ තව 2.5ක් දෙනවා ඔබ නැෂනල් පූල් එකක ඉන්නවා නම්. ඒ වගේම සමස්ත ලංකා තරගයේදී ඉන්ටර්නැෂනල් මොක් හරි කරලා තියෙනවා. ඒ කියන්නේ තනි ඉස්සව්වකින් ඉන්ටර්නැෂනල් මොනවා හරි කරලා තියෙනවා. ඒ වගේම ප්‍රෙසිඩන්ට් ස්කවුට් කෙනෙක් හරි ඒ වගේම කැඩටින් කරලා CSM හෝ අබවුන CSM මාර්ක් යු RSM මගේ කට්ටියට එයාලට වෙනම chance එකක් දෙනවා. හරි නැෂනල් පූල් එකක ඉන්න ඕනේ. එහෙම නැත්නම් තනි ඉසව්වකේ ජාත්‍යන්තර තරගයක් දිරලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රෙසිඩන්ට් ස්කවුට් හරි මේක හරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් නැෂනල් චැම්පියන් වෙන්න ඕනේ. මක් හරි ගේම් එක ඉන්ඩිවිජුවල් ගේම් එක එයාලට දෙනවා 2.5. තව 2.5ක් තියෙනවා. මේ 2.5 යන්නේ විදේශවල ඉගෙන ගත්ත තානාපති සේවයේ හිටපු කට්ටිය ළමයිට. භික්ෂුන් වහන්සේලාට ෆාදර්ස්ලාට ෆාදර්ස්ලාට බ්‍රදර්ස්ලාට ඒ වගේම දෘෂ්‍යාබාධිත කට්ටියට ශ්‍රවණාබාධිත කට්ටියට ඊට පස්සේ ඔය විශේෂ කුසලතා ඒ කියන්නේ ඔය මියුසික් ඩාන්සින් වල එහෙම ඒ නැෂනල් පූල් තුල ඒ වගේ නැෂනල් ප්ලේස්මන්ට් කරපු කට්ටිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයකදී එහෙම පොඩි chance එකක් දෙනවා. මේක ඔයාලට අහුවෙමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. රයිට්. ඔහොදා කැම්පස් ගන්න. එතකොට ඩිස්ත්‍රික් අවුරුද්දෙන් අවුරුද්ද මේ 140ට අහුවෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ කොළඹ ඩිස්ත්‍රික්කේ ටිකක් වැඩිපුර යනවා. සර් ජපුර යන කොහොමද රිසස්න මේ අකුණ්ඩ අකු මෙච්චර කියලා මට සිංහල තේරෙන්නේ නැහැ. ජපුරට කෙල වෙලා තියෙන එක තේරුම් ගන්න. තිරලතර තේරනවා සිංහල. යෝපියෝගර මැරෙන්න හදන රස්තාවල හොද. තොපිත් එක අසරින් ගන්න හදනවා. ඔබට මේ කම්බයි මැට් පම්ප් එක කනේ ඉගර ගන්න ආසස අවුරුදු දෙක තුනම මේ කම් පිටම පඩ එදම ලඟ සුට්ටක් මොකද. ඉතින් අනිත් එක ප්‍රශ්නෙට උත්තර දීලා මම පෙන්නනම් මොකද මම මේ කියන්නේ කියලා. කේඩුවේ ගියට කමක් නැද්ද? වෙන කිසිම කැම්පස් එකකට අහු වෙන්න නැත්නම් කේඩුවේ ගියට අවුලක් නැහැ. ඔබ හම්බන්තොටේ 13නේ ඔබ හම්බන්තොටේ එක වුණත් වැඩක් නැහැ බං. ගියපෝ මේ යකෝ කර කෙල වෙලා තියෙන්නේ. මම ඒකට කෙලව ගන්න හදන්නේ. ජපුර හොඳ නැත්නම් ඊළඟ හොඳ කැම්පස් එක මොකද්ද? මම ඒක රහසිගතව ඔබට දැනුම් දෙන්න මම ඊළඟට කියන ඔබට ටික මම ඒ දෙන ඉන්ෆෝමේෂන් මොකද හේතුව මගේ ළමයි ටික මම යවා ගන්න නිසා මම මගේ ළමයිට ඔයාලා ඔක්කොම මම කියන්න කරන්න ඕනේ ප්‍රමවේදී ඒක අද නෙමෙයි මට කියන්න වෙන්නේ කැම්පස් එකේ රෑන්කින් ටික බලලා ඒ වගේම කැම්පස් පොතාවට පස්සේ සමහර අලුත් පාට මාලා වෙන්න. ඒ කියන්නේ ගියපාර බයෝ මෙඩිකල් නාම. හරි? ඊට පස්සේ බයෝ ඉන්ෆර්මේෂන් සිස්ටම් ආවා. මොකෙක්වත් දැම්මේ නැහැ. හරි? සමහර දිස්ත්‍රික් වල රෑන්ක් එක දෙක වෙච්ච ළමයා ඇද්දි තවරම දිස්ත්‍රික් එක මේ 120 වෙච්ච එක 110 වෙච්ච ළමයා යනවා ඊළඟට. අර අනිත් ඔක්කොම ගොන් හරක් ටික අර ජපරි 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 කකා යනවා යන ජපරි. ගිහිල්ලා ගණන් හද හදා ඉන්න. ගණන් පද්‍ය තොපි දන්න ඕනද? ඉඳ බීම පෙන්න පොඩ්ඩක් මේ සිලබස් කරගෙන. ඉඳ මම එක පෙන් ලයින් නැත අපිට ඉන්දියක් නැහැ. තුමි කැම්පස් යන්න අහු වෙලත් මට මේ බයින් වෙනවා නේ කනේ වැඩි. මේ උපේ පවද මගේ පවද දන්නේ. මාත් නිදාගන්න පොඩ ඉඳ බලලා.
මේක ඩවුන්ලෝඩ් ලයින් කරලා මම හිතන්නේ. මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල විස්තර ටික අයින් කරලා අයින් කරලා මේ අයින් කරලා මම මේ වෙබ් එකේ ඉන්නේ අයින් කරලා ඩිපාර්ට්මන්ට්ස් අබවුට් ස්ටාෆ් හෝම් එකේ ඉස්සත් බලමු ඩවුන්ලෝඩ් කරන දෙනවා කියලා බ්‍රෝච් එක. මේ ප්‍රොස්පෙක්ට් එක දින එලකිරි පෙන්ලා බින්නම්කෝ. මම මේකත් එක්ක එදා ඉල්ලම මම එක තීරණ භාෂාවක් තියෙනවා ගන්නම්කො. ICD පැත්තට ICD එක සම්පතක් දුරක් හොඳක් තියෙනවා. බලන්නකෝනේ මැතමැටික්ස් ෆිසික්ස් පොර ටෙක්නොලොජි කෙමිස්ට්‍රි පොර ටෙක්නොලොජි ඉංජිනියරින් ඩ්‍රොවිං ස්ටැටික්ස් කම්පියුටර් ෆෝර් ටෙක්නොලොජි ඉංග්‍රීසි මැතමැටික්ස් ස්ටැටික්ස් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රිසිටි ආයත් මැතමැටික්ස් මෙකැනික් කියන යන්ත්‍ර විද්‍යාව බලය කියලා ඉගෙන ගත්තේ. ප්‍රොපර්ටිස් ඔෆ් මෙටීරියල් කියලා පදාර්ථය හා යාන්ත්‍රික පදාර්ථයේ යාන්ත්‍රික අපි ප්‍රත්‍යස්ථාව මැනුෆැක්චරින් ප්‍රොසෙස් ප්‍රොඩක්ෂන් කියලා ඉගෙන ගත්තේ. ආය මැතමැටික්ස් ෆන්ඩමෙන්ටල්ස් ICT තර්මොඩයනමික්ස් නම්ල තාපය මෙෂර්මන්ට් ඇන් ඉන්ස්ට්‍රුමන්ටේෂන් කියලා කියන්නේ මිනුම් ටිකයි ඊට පස්සේ ඔය විද්‍යුතයේ මිනුම් උපකරණ දෙන්නේ ඒ ටික. බිල්ලි සර්විස් ඒ දෙක හොඳයි. හා ന്യൂമറിക്കൽ മെത്തഡ്സ് ആയ ഗണം അതാണ് തീയതി ഫ്ലൂയിഡ് കെ ദ്രവസ്ഥിതി സർവേ കെ മെലപ്പ് സർവേ ടിക്ക് അറി സപ്പണി അറി ഇതാ മേക്ക് തവേക്ക പെണ്ണമ്മ അറി
මම ස්ක්‍රීනේ පේනවා මං හිතන්නේ. Content. මේ තියෙන සිංහලයේ තියෙන එක මම ඉංග්‍රීසියෙන් තියෙන එක මට දාලම නැත්තම් ඉංග්‍රීසි කියලා දෙන්න එපේ. සිංහල කියවන්න පුළුවන්. මේ නෙක්ස්ට් ජෙනරේෂන් යන්න තියෙන පැත්තක්. ඒක මම සරලව පෙන්නන්නම්. කළුතර 120 ආවෙන්නේ නැහැ. ටෙක් වලින් ඉංජිනේරු යන්න බෑද? පුළුවන්. පුළුවන්. අද නෙමෙයි අහන්නද මිස්ටර් ICT වල යන්න ඉන්න අයට අනික් සබ්ජෙක්ට් ස්ට්‍රීම් වලින් කරපු අයට එක කොහොමද හොඳ කැම්පස්? Yes, very good බුද්ධිමා. හරි. මොළයේ තිය ප්‍රශ්නයක්. හරි. මම බුද්ධිමා මෙතන තියෙන ඔබ දේ මම දැන් මම අලුත් කැම්පස් මේක ගත්තා පස්සේ මම පෙන්නන්න ඔබ දේ මේ සාමාන්‍ය ගොඩක් වෙලාවට තියෙනවා ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් කියලා. තවද ඉන්ඩස්ට්‍රියල් ইনফরমේෂන් සිස්ටම් කියලා. ඊට පස්සේ තව තිනවා මේ රයිට් රයිට් මම පෙන්නන කෝසස් සෙට් එකක් ඉන්න තප්පරයක් කැන්ඩි 147 යන්න බැරිද පුතේ ඒක කියන්න වෙන්නේ මං කියන කරලා හරි ඊට පස්සේ පර්සනල් වහන්න වගේ මම පාසල වහන්න දෙන්න chance එක තප්පරයක් ඉන්න ඉනවා කැම්පස් පොත අර ගන්න තප්පරයක් දෙන්න डॉट मुकाद गाने मामा एन हमाउर दे वालों तेरे कोशिश चेना बुद्धि माँ हरि एन हमाउर दे वालों तेरे कोशिश चेना हरि ते एक अक्तमाई में ते मैं आउर दिया वा हेल्थ इनफॉरमेशन सिस्टम के ला विक्र बार अच्छी आवे के एक पाट्टा में जरे में खाट्टा वैडी में इगर गान होता है इकने इगर गान पाट्टा मोहता है हेल्थ इनफॉरमेशन सिस्टम के ला आवे इकने पार एडमिशन बुक की मैं गया और देखा है पाले कने में मैं के सामान इतनी है ना सामान है मैथ्स बाय वाला माय एक दिन कोर्स तो लो डिमांड की वैरी होगा वाला अकेले थर्ड सब्जेक्ट आईसीटी कर ला दी बहुत तेज़ मुखरना प्लान होती है ना इंदौर ඔය සාමය හා ගැටුම් නිරාකරණය කියන එක ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ලංකාවේ නේ පිටරටවල තියෙන මීඩියා ස්ටඩීස් ඉල්ලන්න පුළුවන්. මගේ ස්ක්‍රීනේ පේනවා මං හිතන්නේ. තව මේ මැනේජ්මන්ට් වලම තියෙන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා. තව මේ සංඛ්‍යා තොරතුරු පද්ධති කියලා තියෙනවා ඉන්ෆෝමේෂන් ඊට පස්සේ සමහර වෙලාවට 3rd සබ්ජෙක්ට් එක මැත්ස් කියන එක කරලා තියෙනවා නම් මේ මොරටුවේ IT එක දාන්න පුළුවන්
තම කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය කියන එක. ව්‍යවසායකත්වය හා කළමනාකරණය කියන ඉල්ලන්න පුළුවන්. කාර්මික තොරතුරු තාක්ෂණය මේ මැක්ස් බය ළමයිත් එක්ක ඔයාලට තියෙනවා. තවාල ස්පෝර්ට්ස් වලට සාමාන්‍ය මේ පැත්තේ යන්න කැමති නම් ඔය ශාරීරික අධ්‍යාපනයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනා කරේ ඔය රෑන්ක් එහෙම ගොඩක් අයහට ගියත් අවුලක් නැහැ. හැබැයි මේ ඩිස්ත්‍රික් ලෙවල් එකේ ප්ලේස්මන්ට් එකක් තියෙනවා. හරි. ඔය තොරතුරු තාක්ෂණය කළ බෑක බෑ. සංචාරක හා ආගන්තුක සත්කාර කළමනා කරේ කියන්නේ ඔය ගොඩක් වල රට යන බලා ඉන්න කට්ටිය ඉන්නවනේ යාළට. ට්‍රාන්ස්ලේෂන් ස්ටඩි තර මං කිව්වේ එක සබ්ජෙක්ට් එකක් මේ මේ මොනවද කියන්නේ ඔය ජෙනරල් ඉංග්‍රීසි බී ඒ වගේ තියෙන ළමයිට ගොඩක් හොඳයි මේව ට්‍රයි කරන්න. ඊට පස්සේ මීඩියා කරපු ළමයි සිනමා රූපණාදන ව්‍යාපෘති කළමනා කරන මේවට යන්න පුළුවන්. තොරතුරු හා සංවිධාන තාක්ෂණ ICT කියන එක ගන්නවා ගෙලිබිඩි. මේ සෞඛ්‍ය තොරතුරු සංවේදන තාක්ෂණය මම ඩිමාන්ඩ් මම කියලා දැක්ක විතර වැඩිම ගන්න කෝස් එකක් ඔය සෞඛ්‍ය තොරතුරු හා සංවේදන නිදා ගන්න සම්මේලන දෙන උර ගන්න සෞඛ්‍ය සංචාරක ආගන්තුක සත්ත්ව කර්මනා කරන හරි ඒකට මචං දන්නේ බයෝමෙඩිකල් කියනවා දේශීය ඖෂධ තාක්ෂණය සාමාන්‍ය බිස්නස් එකක් කරන්න බලයින් ඔය දැන් තෙල් බෙහෙත් එහෙම අපේ සුපුල්ලා වගේ කටට බොහොම හොඳයි යෝග සහ පරම පාරමන විද්‍යාව සයිකලොජි පැත්තට යන ඉන්න කට්ටියට සමාජ අධ්‍යන ඔක මුකුත් නැති කෝස් එකක් නේද නිකන් දාන්න හොඳ සමාජ දන්නද දේශපාලන කරන ඉන්න කට්ටියට ඔගේ හොඳයි හරි මම මේවා එක එක විස්තර කරන්න හරි ඊට මම ප්‍රශ්න ටික බලලා ඉන්න පුතේ අර ගොම් ප්‍රශ්නයක් කොහොමද ඉතින් කියලා ඉතුරු ප්‍රශ්න උත්තර දෙන්න ඉදෙන්නේ නැහැ මගේ කරේ ගියොට හත්මලන් ටෙක් එකට යන්න පුළුවන් කොහොමද මෙහෙම කරහා මොරටු බස් එක නැගහම බස් එක නැග යන්න පුළුවන් හම්බන්තොටින් හවුන් 70 හොයි තුනේ මගේ කිව්ව එක මම අර අම්බ්‍රාදුර 120 අහුවෙන්නේ නැහැ මාතලේ 44 සෙට් වෙයිද පුතේ දැන් ඕක බං යද්දි අපිට දැන් මේ වෙලාව මං කිව්වේ මම මේකට වෙන වෙනම එක එකකට මම chance එකක් දෙන්න ටයිප් එකක් දාලා හරි බෙදලා හරි कैंपस अहुए तो किए ना गप पाए असू है गप पाए असू है अहुए को डाक लौटने गिया पार गत गाना मैं पार गाने नहीं बना सुनो नोरिंग गिया पकार टा गत गाने वैडी अड़ू बिनो खुरने अगले गिया पार गत गाने वैडी वैडी बिनो अंडरआउट पर गिया पार गत वैडी अड़ू बिनो නුගේ කොට සරි කොළඹින් ගත්ත ගාන වැඩි වෙනවා ගම්පහෙන් ගත්ත ගාන අඩු වෙනවා රත්නපුරේ මන් දන්නේ නැහැ මොණ්ඩරාගලින් වැඩි වෙනවා මොණ්ඩරාගල මේ පාර වෙනදාට හොඳ රිසල්ට් දෙන නගරය මොණ්ඩරාගල කියන්නේ බදුල්ල වැඩි වෙනවා ගිය පාරට වැඩිය කෑගල්ල මට අවබෝධයක් නැහැ කෑගල්ලට අඩු වෙනවා මට තේරෙන විදිහට කළුතර වැඩි වෙනවා ගිය පාරට වැඩිය කළුතර වැඩි වෙනවා ඔක තමයි හතරම තියෙන රයිට් පුතා මට අර කියන්න බෑ මේ ඒ නගරයත් එක්ක කියන්න බැරි වෙන හේතුව ගිය අවුරුද්ද එක එක නගරේ ගත කරන්න ටික මම ගන්නම් මේ ඒ කියන්නේ ඒක දැන් ඔයාලා අහන්නකෝ දැන් ඔයාලගේ සමහර ලාවට කුරුණෑගල 141 කවුද සබ්ජෙක්ට් එක මොනවද පුතා BSc එකක් සහ BTech එකක් අතර වෙනස BTech එක 3 years BSc එකක් සාමාන්‍යයෙන් අපි BSc හොන්ට් එකක් නෝ සාමාන්‍ය අවුරුදු 4ක් ලංකාවේ कैंपस इश्यू कर एंट्रेंस एग्जाम गुड़दाग तो रैंक देशीय गुड़दागन बोलवा समहार डिस्ट्रिक मेरीट बैठना अरे सी हतलिटा अड़ना එතකොට මොකද වෙන්නේ ඩිස්ත්‍රික් කෝටායක පල්ලෙහා තිබ්බත් ඩිස්ත්‍රික් රෑක වගේ පල්ලෙහා තිබ්බත් අර උඩ රෑක සහ කැම්පස් යන ළමයි නිසා ඒ මෙරිට් වලින් යන නැත්නම් අර ජාතික අයිලන්ඩ් රෑන්ක්ස් වල යන ළමයි ටික නිසා මොකද වෙන්නේ ඔයාලට chance එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අයිලන්ඩ් රෑන්ක් එකේ ඉඳලා 450ට දරනසම් මෙරිට් යනවා
ඒ ළමයි දිස්ත්‍රික් එකකට බරක් නැහැ. ඒකෙන් නුවරින් යනවා සාමාන්‍යයෙන් 15ක් විතර. හරි? කුරුණෑගලේ මේ පාර පට්ට වැඩි. එහෙනම් අසාමාන්‍ය ගියපු නැති ගානක් යන කුරුණෑගලේ. එතකොට ගම්පහ පට්ට අඩු. ඒ ගම්පහ ගිය පාර කැම්පස් ගිය පාරට ළමයි ගාන අඩු වෙනවා මේ පාර. කුරුණෑගලේ 107 වගේ හොයද. සවිදු හන්සමල් ඔබ කොහෙද නගරය මට කියන්න. දැන් ඔබ දිස්ත්‍රික් පහක් විතර මං කියවද. කුරුණෑ 200ක් යන්නේ නැතරඳු. යන්නේ. බදුල්ල ඉතින් බදුල්ල නම් බණ්ඩාරනගර ගහන්නේ. යුනිට් එකකට NVQ ලෙවල් නැතුව යන්නේ ඇයි? පුතේ මේ ඒකේ තියෙන විශේෂ පදනම ඒ කියන්නේ මැත්ස් බයෝ සහ ටෙක් කරපු ළමයිට දමුට සිංහල තේරෙන්නේ නැහැ නේ. හරි මේ ආය කළුතර යන්නේ කීයක් යනවා අහුවෙනවා කියලා. සාමාන්‍ය කළුතර යන කාලෙදි මේක කියන්න බෑ. හරිද? කියන්න බැරි කැම්පස් පොත දැම්මම පස්සේ කියන්න. නේ කැම්පස් පොත දැම්මම හරියට කියන්න මෙන්න මෙච්චර යන්නේ කියලා රෑන්ක් පහක් එහෙම වෙන්න. හරි? ඒකේ දිස්ත්‍රික්ක. ඒක අද කියන්න අමාරුයි මේ තිලම් හරි? හම්බන්තොට ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. තිල්ල හම්බන්තොට දිස්ත්‍රික්කේ හරි මට හිතා තිල්ල සර් කෙනෙක් කියලා හරි සර් මෙරිට් පාස් එකක් කියලා කියන්නේ මොකද්ද අයිලන්ඩ් රෑන්ක් එක 450ට අඩුයි කියලා හිතාගන්නකො අයිලන්ඩ් රෑන්ක් එක 450ට අඩුයි මෙරිට් කියලා හිතාගන්න දැනට උඹලට පහලින් උඹලට තියෙන වාසියක් මම කියවොත් එහෙම right ඊළඟට දැන් උෂාන් කිව්වේ බා යුනිවර්සිටි කොලෙජ් එකේ බා විශේෂ පදනම කියලා තියෙනවා කැම්පස් එක පොත ගැසට් කරද්දි බං මම උෂාන් මේ රෑන්ක් එක කියපුවා රෑන්ක් එක විභාගම් කියපුවා ඉතරලම උෂාන් පෙර මට රෑන්ක් එක විභාගම් කිය මෙසේජ් කරා එතන මම උඹට උත්තර දෙන්න ඕකද නෑ රෑන්ක් එක බා ඕෂන් යුනිවර්සිටියත් හොඳයිද छोटा पौ का रास्ता मालू मरने कथा कर मालू मरानी डिस्ट्रिक्ट तुलसी नंबा हुए यूनिवर्सिटी कॉलेज यूनिटेक हुए उदेगा हुए पता बुरा ट्राई कर मेरिट लाइट चांस मनोहर मेरिट लाइट चांस पुता मैं इसम कैंपस दी कैंपस दी डिस्ट्रिक बला टिकट ऐलैंड रैंक पीलिवल कैंपस दी लिखा मेरिट लाइटे चांस एक कल तो मैं बैग बैग मैं හරියටම කැම්පස් පොත් දානවා කියලා කියන්නේ. තකන් කියන්න බෑ පුතේ දිස්ත්‍රික්කින් ගන්නවා. එහෙනම් හේතුව තමයි මේ දැන් ගිය අවුරුද්දේ ගත්ත ගාන නෙමෙයි බම් මේ ගානේ ගන්නෙ. හරි. මෙරිට් පාස් එක තවත් වාසි මොනවද? ණය වාසි. මෙකාට්‍රොනික් කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මෙකාට්‍රොනික්ස් කියන්නේ සාමාන්‍ය උදේ මේ මිකැනිකල් ඇන් ඉලෙක්ට්‍රොනික්ස් දෙක එකට මික්ස් වෙච්ච පැත්තක්. ගොඩක් වෙලාවට ඔය රොබොටික්ස් කියන කැලල චුට්ටක් තියෙනවා. ඊට පස්සේ අනිත් හයිබ්‍රිඩ් වාහන තියෙනවනේ හයිබ්‍රිඩ් වාහන self driving වාහන ඊට පස්සේ අපි ඔය ඉලෙක්ට්‍රිකල් ගේට් ඒ කියන්නේ කෝච්චියේදී වැහෙන ගේට් තියෙන්නේ ඒ වගේ හයිවේ එකේ ටිකටින් මැෂින් අන්න ඒ වගේ ඉඳලා ඒ කියන්නේ මිකැනිකල් පාර්ට් එකක ඉලෙක්ට්‍රොනික පාර්ට් එක මික්ස් වෙච්ච දේවල් හරි හැබැයි ටෙක් එක මිකැනිකල් හොඳ කෝස් එකක් නැහැ එකක්වත් කැන්ඩි වලින් බීඑස්සී 75 සෙකන්ඩ් ෆයි කරන්න වේද නෑ අවශ්‍ය නැහැ කැම්පස් අවුන පුතේ ඒ කැම්පස් අවුන වට මට හිතෙන්නේ හරි කැම්පස් පොත පුරවද මම එහෙම වෙනසක් වුණොත් කියන්න ඈ මොකද අර මේ කැන්ඩි වල මේ පාර උඩම තියෙන්නේ අයිලන්ඩ් 17 තියෙන්නේ කැන්ඩි එක වෙච්ච කින්නද මොකීද කි
කැඩි එක වෙච්ච කෙල්ල ඉන්නවද උතේ? ඉන්න නම් රෑක් ගහපන් කොහොමද? මොන්රාගලි 53. රිස්ක් යා පුතේ. මොන්රාගලි 53 රිස්ක් යා. රිස්ක් යා. මම මේක හරියටම කියන්නම් චුට්ටක් මට කැම්පස් පොතේ නැත්තව සතියේ සතිය කිව්සම්. ත්‍රිකෝ 120 අහුවෙන්නේ නැහැ. 22 එක්සෑම් එක සොනාලි විජේරත්න ඉන්නවා සර්. සොනාලි මේ වාගේ මේ මේක කියද පුතේ මේ අයිලන් රෑන්ක් එකේ සොනාලි? මේ සෝහානි සෝහානි අයිලන් රෑන්ක් එක පුතේ කීයද තියෙනවා වගේ? 17 වගේ මට මතක විදිහට. ඊට විනාඩි තප්පර විනාඩි 5කින් තව රිප්ලයි කරන්න. එතන රිප්ලයි කරන්න බෑ. හරි බලන්න සෝහාන් රිප්ලයි හද්දා. හරි. රයිට්. ඊට පස්සේ පුතේ ඊළඟ කේස් එක තමයි මේ ගිය අවුරුද්දේ මම මේක කියලම කියන නුවර පළවෙනිය වෙච්ච කෙල්ලම ගැහුවත් ගුණා. ඇයි කරොත් මොකද්ද දැම්ම ජපුරට. හදපන් ගන්න. ඒ මොඩඩේ කරන්න එපා. හරි. මට ජපුරට කිසිම පුද්ගලික තරහක් එහෙම නැහැ. මම මේ කියන්නේ මේ ළමයිට වෙච්ච මේක. හරි. හැබැයි ජපුර IT එක හොඳයි. තිල් නිහනවා අනුරාධපුර 70 අහු වෙයිද සර් BSC ඔය ICT කරලා තියෙනවනේ අහු වෙනවා පුතා හරි හරි ඊළඟට කැන්ඩි එක තව 100 ඉසංගම පොඩේ ඉන්න මේ 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 කියන්න බැරි කේස් එකක් තියෙන්නේ හරි ඊළඟ කේස් එක උදේ මම අය තව අනිත් පැත්තට මම මේක පුද්ගලිකව කියන දෙයක් දැන් මම දාන්නම් ඔබට ගෲප් එකට තරදු උදාර औदगलिक मतवाद डी पी एडुकेशन चुट्टा मे वेला ट्रई कर इन लमाइव इंडस्ट्रियल कैंपस जनगम पवा तब इनकम प्रोग्राम बट हितर विधिया द මේ DP ලාගේ මේක මොකද්ද මේ මොකද්ද පොඩක් ඉන්න බෑ තප්පරකින් ඉන්න මම විනාඩි දෙන්නම් अरे मम वाले फोर्ड करना पर लिंक लेना तपर कि अपो गंपा खतर अनिवार्य अनिवार्य दीपार किसी दिख रहा तीन तरह मम्मी लिंक अना पे मम्म
මම ඕන YouTube ඉන්න කට්ටියට සර් Zoom ඉන්න කට්ටියට දාන්න link එකක්. අප්ලෝඩ් කරන කෝස් එක ඔක්කොම ගැන විතර කියලා කලබල නැතුව ඉන්න. කිසි කලබල නැතිව ڇුට්ටක් දෙන්න මොකද ඔක්කොම උත්තර දෙන්න නැතිව පුතේ. ඔන්න මම link එකක් දැම්මා zoom in ලායට ඔන්න මම ඒ link එකම දානවා youtube in ලායට මම video එකේම description එක විදිහට දාන්නම් youtube in ලායට මේකේ description විදිහට දාන්න link එක හරි उदे वो लिंक एक मामा मैं तब पर क्यों बाना राइट मैं राइट वो लिंक एक ओह मामा सेव कर रखा है ना ओह मो कॉपी करने वाला ग्रुप तो डबता है ना उब डीपी एजुकेशन की करना था बड़ा कल डेला सामान ने गिया उर्दे है बात मैं स्कॉलरशिप पे है बदूर ना अरे गिया उर्दे स्कॉलरशिप से बदूर ना राइट එතකොට ගොඩක් වෙලාවට එයාලගේ ෆුල් ස්ටැක් කෝසස් යනවා ඒකේ කෝසස් යනවා ෆ්‍රී ඔෆ් චාර්ජ් කෝසස් යනවා මොකද එයාලා කිසිම අධ්‍යාපනය කියන එක මූල්‍ය ප්‍රමාණිකව පොරව දෙන්නේ ඔබ ඩීපී এডুকেෂන් එකේ ප්‍රෝග්‍රෑම්ස් වලින් වැඩ ගන්නා නම් ඔයාලගේ විභාග අංකයේ රෑන්ක් එකයි එක පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න එයාලට මේක චියර් කරලා ඒ කියන්නේ ටැග් කරලා හරි එහෙම ස්තුති කරලා ඔයාගේ රෑන්ක් එකයි සබ්ජෙක්ට් එකම හරි ඒ පාසස් තියෙනවා නම් මෙන්න මේ සබ්ජෙක්ට් මම මේ පාසස් කරදී මෙන්න මේ සපෝට් එකක් ආවා කියලා ඔයා ඒ සබ්ජෙක්ට් එකත් එක මෙන්ෂන් කරලා දාන්න ඇත්තට ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක. ඒත් ඇත්තට වැඩක් ගන්න එක බොරුවට දාන්න එපා. ඇත්තට වැඩක් ගන්න සබ්ජෙක්ට් එක දාන්න. මොකද බොරුවට ගත්තොත් ඒක ලොකු පාපයක් වෙනවා අපරාධයක් වෙන්නේ ඉස්සරහට දාන්න මේ සමහරලාවට මට සමහරක් දේවල් නිල වශයෙන් කියන්න බැරි නිසා මම කටවහගෙන ඉන්නවා කියපු දේ මට තේරෙනවා. ඒ නිසා මම ලින්ක් එකක් දැම්මා. පඩ්ගලවකට ගිහිල්ලා ඔක සේව් කරගෙන අදම කමෙන්ට් එකක් දාන්න මේ මෙන්න මෙහෙමයි කියලා. හරිද? එතකොට මේ කමෙන්ට් එකක් දාන්න. රයිට්. එන්ට්‍රන්ස් එක්සෑම් තියෙන ළමයිට මම ඔය ගෲප් ටිකටම ඔයාලට මම දාන්න පොඩි මේක මොකක්ද දන්නවද පොඩි Google ෆෝම් එකක් දාන්න Google ෆෝම් එකක් දැම්මම ඔයාලා ඩීටේල්ස් එක පුරවන්න මම ඩීටේල්ස් එක චෙක් කරලා ඔයාලට ඒක අවශ්‍ය කට්ටිය ටිකට සපෝට් ටික දෙන්න ඊළඟ සිද්ධිය තමයි උඩම රෑන්ක් ගත්ත ළමයි ටිකට හරි මම දැන් ගොඩක් වෙලාවට මම මේ දවස් ටික කැම්පස් වලට පොඩි සපෝට් එකක් දීපු නිසා මම දවස් 5ක් 6ක් අරගෙන ඒ කියන්නේ මම රිසල්ට් කලවම් වෙච්ච වටේ ගියපේ නෙමෙයි මේ කියන්නේ හරි පියෝලි අපි ළඟ මගේ ළඟ ඉගෙන ගත්ත ළමයිට ඔන්ලයින් ඒවා ෆිසිකල් වේවා එනේ රිසල්ට් එක 10 දිනකට දීපු නැති ළමයිට විතරක් මම මේ මැත්ස් ටික සහ ෆිසික්ස් ටිකට අවශ්‍ය ටික විශේෂයෙන්ම අර දාපු මැත්ස් එකේ මම භාගයක් විතර පඩ්ගල ශනිකව කරලා දෙන්නම් එතනින් පස්සේ ඔයාලට self study ඉස්සර ගන්න මම study pack ටිකක් දෙන්නම් මේ ඔයාලට ඒ ටික මගේ classes වලට අවිලා අරයන් යන්න පුළුවන් ගාල්ල මාත්‍ර ළමයි විතරක් මම පොඩ්ඩක් වෙන විකල්පයක් දෙනවා ගාල්ල මාත්‍ර මොණ්ඩක්ල බදුල්ල ළමයිට වෙන විකල්පයක් කියලා මම ගොඩක් කරලා අපන මාසෙ වෙනවා ඔය ඩගර ටිකට එළ දවසට මම කියන්නම් එවිල්ලා අරගෙන යන්න පුළුවන් හරි කුරුණාගලොන් ටික සෙනසුරාදාට සෙනසුරාදා 10 මාරට උඹලට මම පාටියක් දෙනවා මේ කුරුණාගලොන් සෙට් එකට නිව් ලෙක්සිකෝන් එකට වරෙලා පස්සේ එන්න එපා අනිවාර්යෙන්ම වරෙලා එද්දී පෙන් ඩ්‍රයිව් එකක් අරන් වරේ මම ඔය අවශ්‍ය ටික एंट्रेंस एग्जाम पेपर्स ठीक है मैं मैथ्स के पढ़ान ठीक है वीडियोस ठीक है मां डाले बन नुवरे उन ठीक है इरी दा दहाया हर ये टम्बा दहाया विधि वाले ना नुवरे उन ठीक है दहाया देखो लोग दहाया विधि वाले ना देखो लोग दहाया विधि ना नुवरे उन ठीक है दहाया विधि वाले ना मां उन टाप मेकअप अरेंजमेंट यार डाला देना पार्टी का देना अरे राइट गंपा सह नुगे गोड है
ගම්පහ මේ සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ බ්‍රහස්පතින්දායින්ද නුගේගොඩ ළමයි ටික මේ සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ සිකුරාදාට එන්න ගම්පහ පන්තියේ දැන් තියෙන සිසිජී එකේ නුගේගොඩ පන්තියේ තියෙන සිසිජී එකේ හරි රයිට් හරි එතකොට මේ ඔය මම අර මේ දාපු ලින්ක් එක රිප්ලයි කරන්න අනිවාර්යෙන් එනවා බං ගාල් වෙනවා බං හරි උඹලා බලන්න එනවා බං අනිවාර්යෙන් හරි මේ ගාල් අනිවාර්යෙන් වෙනවා බං හරි ඒක මේ එනවාම තමයි හරි එතකොට එන්ට්‍රන්ස් එක්සෑම් එක ට්‍රයි කරන්න මම එතනදී තව විශේෂයෙන් මම VIP ගෲප් එකේ සහ ප්ලැටිනම් ගෲප් එකේ මම මේක කරලා දානවා අනිත් එක සෙකන්ඩ් ෂෙයාර් කරන්න එන එකක් ඉන්නවා නම් යම් කිසි එකකින් අපි අපේ තිබ්බ පැකේජස් වලින් ප්ලැටිනම් මේ තිබුණා උන්ට 75%ක්ම ගාණක් ඉතලා 125ක් වගේ පොඩි රේට් එකකට මේ ඉතුරු ටික කර ගන්න දෙනවා 75%ක්ම අයින් කරලා VIP එකෙන් 150ක් අයින් කරලා මේ හරි 150ක් අයින් කරලා අපි චාන්ස් ටික දෙනවා ඒ කියන්නේ අපි පන්ති ආවේ උන්ට අපි 150ක් අයින් කරලා ඔන්ලයින් පන්තියක එන්න චාන්ස් එක දෙනවා රයිට් ඒ ටිකක් තියෙනවා හරි මේ අන්තික මේ දැන් අර හැම වෙලාවෙම මම ගොඩක් මේ වුණා මේ මොකද කිව්වේ රයිට් පේපර්ස් බලන්න එහෙම මට දැන් කට්ටිය සපෝට් ඕන වුණා ඒ කියන්නේ පඩියට නිකන් නෙමෙයි මේ ඉතින් අර මට ඉස්සර වෙනකන් චාන්ස් එක දෙනවා බං ඈ කරන්න දෙයක් නැහැ හරි ඉස්සර වෙනකන් චාන්ස් එක දෙනවා තව අපේ ඔය මාකටිං ප්‍රොජෙක්ට් එකක් යනවා දැන් උඹලා කැම්පස් අහුවෙච්චවක ඉන්නවනේ උන්ට කැමති නම් පාර්ට් ටයිම් අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් මම ගම්පහ කුරුණෑගල පන්ති දෙකේ සහ නුගේගොඩ සරි කුරුණෑගල නුවර ගම්පහ නුගේගොඩ පන්ති දෙකේ කියලා මම ගාලු වෙන දවසට කියන්න මෙන්න මේ දවස් මම එනවා කියලා අනිවාර්යෙන් මේ ගාලු වෙන උඹට පාටියක් දෙන්න මම එනවා අනිවාර්යයෙන් ඒක ගැරන්ටිඩ් ඈ අනිවාර්යෙන් එනවා ඒක වරද්දක් නැහැ හරි රයිට් මොකද හේතුව මේ ගාලු මම අර ෆිසිකල් දැන් යන්නත් තිබ්බම් මේ ඒ තෙල් ගහගෙන යන්න බෑ ඉස්සර මම ලක්ෂ එක හමාරු තෙල් ගහනවා දැන් මම ලක්ෂ 6ක තෙල් ගහනවානේ ලක්ෂයක් හම්බ කරන්න බෑ බන්ද හරි මුගේ කාල කන්නේ 70ත් එක රයිට් මේ අනිත් කේස් එක මුඩා අයිලන් ඩිස්ත්‍රික් රෑන්ක් අයිලන් රෑන්ක් තියෙන ඒ තුන තියෙනවෝ ඉන්නවනේ ඒ තුන තියෙනවෝ ඊළඟ ට්‍රයි කරන්න ඕන තමයි ෆොරින් කැම්පස් තියෙනවා ස්කෝලර්ෂිප් දෙන හරිද මම එතනට යන්න අවශ්‍ය ටික මම ඔය සිරසුරාදා ඉරුදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙකේ මම කියන ඒ තුන ඒ දෙකයි බී එක තියෙනුන්ට පිටරට කැම්පස් වලට ඇප්ලයි කරන්න පුළුවන් සම්පූර්ණ ශිෂ්‍යත් එක පූර්ණ ශිෂ්‍යත් දැන් ලංකාවට වැඩිපුර දෙනවා හරි මම ගාලේ දවස් මැසේජ් එකක් දාන්නම් මං ඈ හරි පූර්ණ ශිෂ්‍යත් එකක් දෙනවා හරිද මට මේක ඇප්ලිකේෂන් එක උඹට මම දාන්න තව තව පොඩ්ඩේ මම Google Form එකක් දානවා ඔය ගෲප්ස් ඔක්කොටම ඒ Google Form එක පුරවලා ඔයාලගේ විශාල් ෂීට් එකේ පොඩි මේකක් අප්ලෝඩ් කරන්න එතකොට මම රිසර්ච් ෂීට් එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න එතකොට මම ඒ අරේන්ජ්මන්ට් එක දාලා දෙන්නම් මේ විශේෂයෙන්ම ස්කෝලර්ෂිප් ඇප්ලයි කරන්න ට්‍රයි කරන කට්ටිය ඒත් එක්කම තමන්ට ඔය තියෙන කෝස් එක හරියන්නේ නැහැ වගේ නා ටෙක් වල තියෙන කෝස් එක හරියන්නේ නැහැ වගේ නා ඒත් ඒරි ෂීට් එක අප්ලෝඩ් කරලා තමයි මම ස්කෝලර්ෂිප්ස් ගන්න ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා සාමාන්‍ය එක එකක් හරි දෙන්න ඕනේ හැබැයි ඒකට එකක්වත් නැත්තම් බෑවා එක එකක් හරි දෙනවා නම් මේකේ විශේෂයෙන් SFT එක තියෙනවා නම් මම යන්න ඕනේ පාත් එක කියන එක මම මෙහෙම ප්‍රසිද්ධිය කියනක අසාර අපරාධයක් මගේ ළමයිට මොකද chances හම්බෙන්නේ 20ක් විතර ලංකාවට හරි විස්සක් විතර හම්බෙන්නේ ඒ ඇප්ලයි කරන්න ඕන පාත් එක මම කියලා දෙන්න. හරි? රයිට් ඔය ටික මම දැම්මේ මේ මොකද හේතුව දැන් ඔතන මම දැන් ඔබලා ගොඩක් සමහර ගුරුවරු ඉන්නනේ ගුරුවරුනේ. හරි මම ලංකාවේ පිට කැම්පස් වල වැඩ කරලා දෙන නිසා පිට ඉංජිනේර කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරලා දෙන නිසා ඒ අත්දැකීම් සහ ඒවා ඒ කියන්නේ මාත් ස්කෝලර්ෂිප් එකක් හම්බෙච්ච කෙනෙක් නිසා. ඒ කියන්නේ මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙච්ච නිසා මම මේ ප්‍රොසෙස් එක 100%ක් දන්නවා. හරි? ඇප්ලයි කරන විදිය ඔක්කොම ටික මම කියන්නම්. මේ ඒකට සෙට් වෙන්න ඒකත් පොඩි එක්සෑම් එකක් තියෙනවා එක්සෑම් එකට සෙට් වෙන විදිය මම මේ අය කියන්න රයිට් මම ඇප්ලයි වලට Google Form එකක් අතනේ Google Form එක පුරවන්න ඒතර මට චුට්ට බලාගත්තේ කවුද කියලා සමා තමන් ආවේ මගේ වීඩියෝස් විතර නම් බැලුවේ අවංකව දානස වීඩියෝස් විතර බලලා මම ඒත් උදව් කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ හරි මොකද හේතුව මේ මට අර කියන්නේ ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ තිබ්බ ආර්ථික මට්ටම් මේක සමහර ෆිසිකල් පන්තියව සමහර කට දෙන්න බැරි වුණා සමහර ෆ්‍රී වීඩියෝස් විතර බලලා සමහර DP එකේ වීඩියෝස් විතරක් බලුවා හරි මේ අර DP එකට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න පුතේ ඒකනේ ඔබ එකේ වැඩක් ගත්තා නම් හරි විශේෂයෙන්ම රෑන්ක් එකත් එක්ක විභාග අංකෙත් එක දාලා තෑන්ක්ස් කරලා දාන්න මොකද එයාලා ගොඩක් වෙලාවට තව මම හිතන ඉතින් ඉහට ලොකු ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් යන්න රෙඩි වෙනවා එකක් තමයි මොරටුව කැම්පස් එකත් එක්ක යන ෆුල් ස්ටැක් එක කියලා ඒ කියන්නේ ඔයාලට මාස 6ක පොඩි කෝස් එකක් කරලා කැම්පස් ඉන්නකම සල්ලි හම්බ කරන්න පුළුවන් කෝස් එක. හරි? යනවා. මම හිතා හොඳ 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 විෂන් එකක්. ඒ කියන්නේ දැන් මමත් මම හිතා මගේ අන්තිම දවස් එක මම DP එකේ යන මම හිතර විදිහට සිලබස් එක ඔක්කොම ගහලා ඉවරයි. පාස් පේපර්ස් ටිකත් ගහලා ඉවරයි. මොඩියුල් පේපර්ස් ටික ඉවරයි.
තවතර මට උගන්නන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ රයිට් එක්සෑම් ටාගට්ස් විතරයි තියෙන්නේ ඉතින් ඒ ටික සදාකාලිකව පවතිවි රයිට් එහෙම තමයි කතන්දරය තියෙන්නේ හරි තමයි ඔබ අපි කැම්පස් එක හම්බෙන්න ඉඩ කඩකුත් තියෙනවා නැතුව අද නෙවෙයි හරි රයිට් ඉස්සරහ එහෙම ගොඩක් පටා ගන්න තිබා දැන් අර හුට්ටක් ආර්ථිකතික සිද්ධ වෙලා තියෙනවානේ හරි රයිට් අනිත් එක අපිත් එක්ක ගිය පාර පේඩ් ක්ලාස් එකේ පොඩ්ඩක් බලමු ඕනම සපෝට් එකක් ඉල්ලන්න මම ඒක අනිවාර්යයෙන්ම දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ අද රෑන්ක් ගත්ත උන් ටිකට අනිවාර්යයෙන් මාන කියන්නේ කිසි හේතුවකට මාස 6ක් ගියා කියලා අර පරණ ගිය පුතේ රිසර්ච් දීලා එන්න එපා මල් ළඟට එතකොට මම කරන උදව් ප්‍රමාණය බහිනවා එච්චරයි හරි සිංහලෙන් මම ඒ කියන්නේ මේ අනේ සර් පව් කියලා හිතනවා මාසයක් ගියානේ සර් කියලා හැම දෙන්න යන්න එපා මේ මොකද හේතුව අන්තිම මොහොතේ උඹලා කවුරු හරි රැඳුනේ ඒ බර ආද අපේ කාට බරට ඒ මේක දීපන් මොකද ගුරු නැත්තම් මේ බොරු කරලා හම්බ කරගන්නවා හරි ඉතින් ගිය පාරම සමහරක් වෙලාවට මේ සමහරක් මගේ ඒ කියන අන්තිම මාස 6ම ඇවිල්ලා අර පරණ එකට ගිහ රිසල්ට් එක දීලා මම කිසිම උදව්වක් කරේ නැහැ ස්කෝලර්ෂිප් අතරම එහෙම ගණ්ඩ ඕනෙට උදව් කරා උදව් කරේ නැහැ හරි ඒක සමහරලාවට මේ මට චතුකව ගණ්ඩ පුළුවන්ද කියලා බලන්න යපාර ජර්මන් ගියා චතුක දන්නද මාතක පේපර් අන්තිමට වාහනේ මත දවස් ගන්න තමිලිවරනේ රයිට් හරි එවන මන් දැන් ඔයාලට මේකක් දාන්න Google ෆෝම් ටිකක් දාන්න ඔයාලා ගෲප් ටිකට රයිට් තව දැනගන්න තියෙන මොනවද තියෙන්නේ හරි එහෙනම් මේ කුරුණෑගල ළමයි ටික 10ට සෙට් වෙන්න ඊට පස්සේ සෙනසුරාද 10ට නුවර ළමයි ටික ඉරිදා 10ට ඊට දැන් මේ සෙනසුරාද පස්සේ බ්‍රහස්පතින්දා ගම්පහ ළමයි ටික සෙට් වෙන්න ඊට පස්සේ දවසේ සිකුරාදා නුගේවට ළමයි සෙට් වෙන ගාල්ල මඩම කියන්න අපිට හරි රයිට් මම බදුල්ලේ අනිවාර්යෙන් එනවා බදුල්ලේ මොණරාගල දවසක් එනවා මම ෂුවර් නෑ ගැරන්ටි හරි මේ මොණරාගල එකයි දෙකයි වෙච්ච හොඳනේ ඉන්නවද මේක චැනල් එකේ බේලා ඉන්නවට මැසේජ් එකක් දාපන් මම මට ඉන්බොක්ස් දාපල්ලා මේ මේ 1 2 3 රෑන්ක් සෙච්චු උන් ඉන්නවනะ ඔහොම 1 2 3 රෑන්ක් සෙච්චු මාතල 118 අහු වෙන්නේ හරි මම ඊට පස්සේ අහන්න chance මිදිනවා හරි 1 2 3 තියෙනව මට ඉන්නන ඔහොම ලයින් එකේ ඉන්නවා දාපල්ලා බන්නර මොරක් නේනවා බං අනිවාර්ය උඹලා බලන්න ඉන්නේ කොහොමද එලාගෙන මේ සංකසල ගෙදර එනවනේ එදී මං කතර මැද්දේ රෝමත් දාලා මේ කැබලිත් යදි මං අනිවාර්යෙන් ඉන්න හරි ගාලේ දවස කියන්න බං කියන්න රයිට් එන අපේ රැත් වෙනවා එතකොට මම දාපු පාඩම් ටික මතක ඇති හරි මම ওই ටික අය තව සවිස්තරව ඔබට දාන්න හරි එතකොට මේ 22 මක්කර ගෲප් වල සෙට් වෙන්න ඕන නම් මම ඒකත් ඔයාලට පෝස්ට් එක ඔය ගෲප් එකට දාන්න අතාරින්න බෑ එක්කම අය පාරක් කියන්නේ හරි මේ සයිට් බදුල්ලේ පාටියක් නැද්ද හරි මම ඔයාලයි මොනරාගල උනික සෙට්ලා මම ඉන්නේ උන් ගන්න බල්ලා මම පාටියක් සෙට් කරලා අනිවාර්යෙන් සෙට් කරනවා මම එන්න මෙන්න මම ඔයාලා බලන්න හරි ආසයි අතරම ආසයි හරි ගොඩක් මේ මේ කලම් සෙට් එක අහුවෙලා තේරුණි අහුවෙනවා බං දුඹ කැම්පස් අහුවෙලා තේරුණි හරි නුවරින් 63 අහුවෙන්නේ නැති වෙයි පුතේ හිරුෂා අපේ බතල හිරුෂා
හිරුෂා මට මේ මේ ඉරිදා හතරට මම කරන්න ඉරිදා හම්බෙන්න මම කියන්න කරන්න වෙනද හරි රයිට් තිරුණි අපතෝට යකෝ රශ්මි මම බ්‍රහස්පතිවර කියන්න ගොඩක් අපු ඒ රශ්මි දෙයින කියලා බය වෙන්න එපා අහු වෙන රශ්මි බය වෙන්න එපා රශ්මි බය වෙන්න එපා ගබ්බා අදි මට මම මේ පාර මේ උමේෂ් කියන්න බෑ මං ගබ්බා කේස් එක එකයි ඈ හරි රයිට් අය පාරක් උඹලට කියන්නේ උඹලට කැම්පස් එක ක්ලාස් එකක් ගහන්න ඕන උඩ ඉන්න උඩිකට මං කියන්නේ රශ්මි අහු වෙන බය වෙන්න එපා රශ්මි 100% ගැරන්ටීඩ් ඒක බය වෙන්න එපා හරි මේ මොකද මං කිව්වේ මේ අමතකුණා රශ්මි ID එකකට කොහොමද අහුවෙන්නේ රශ්මි එබද ගිවේ මේ කැම්පස් එක ගේමක් ගහන්නවා මම මේ දෙන ප්ලෑන් එක දුවපාලා නැත්නම් කැම්පස් දින කට්ට කපලා හරි මේ එක එකගේ තෙල් වලට අහුවෙන්න එපා දැන් අපි ධන නිසා කියන්නේ හරි ධන නිසා කියන පුතේ රයිට් හරි තවමන දහන්න තියෙන්නේ දැන් පර්සනල් ලෙව අපල්ලා දැන් පර්සනල් ලෙව අපල්ලා සෙකන්ඩ් ෂේඩ් ක්ලාස් වල ඩීටේල් මම ගෲප් එකට දාන්න අවශ්‍යා ගෲප් එක ඔක්කොටම දාන්න අවශ්‍යා හැදුවේ නැහැ බකට මම අර මේමයි අර මම සෙකන්ඩ් ෂේඩ් එක ඔක්කොටම ඉස්සලා මම පුළුවන් තරම් මේ සෙකන්ඩ් ෂේඩ් රිවිෂන් එක හදාගන්න ඉස්සලා මම පුළුවන් තරම් මේ ට්‍රයි කරේ මේ උඹලා ඉන්නුන්ට කැම්පස් අලු කරන්න මොන හරි කරලා හරි ඒකයි සිවිල් ඉංජිනේර් කෝස් එකද හොඳ ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික කෝස් එකද හොඳ සාමාන්‍ය දේශාන් දැන් හැටියට ඉස්සර ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ලි හම්බ කරන්න පුළුවන් දැන් මං හොයන්න පුළුවන් මේ මොකද්ද රයිට් සිවිල් වලින් දැන් හම්බ කරන්න පුළුවන් ඒකට ගම්පහ හිමාය එඹුලාන ගම්පහේ 107 හිමාය ICT දෙකද හිමාය නැද්ද ICT දෙක නේද හිමාය ICT දෙකද නැද්ද මට මම රෑන්ක් ඩිස්ත්‍රික් එකට මම පොඩ්ඩක් කියන්න මට ගම්පහර අපරා ටික ටිකක් මේ එකට හරියටම කියන්න ටිකක් නෝර 107 වෙනි ගම්පහත් අහු වෙන්න ඕනේ පොතේ ඇගෙන පොතේ නහු වෙන්න ඕනේ කුරුණෑගල 107 අහු වෙනවද සබ්ජෙක්ට් එක කියන අයද අයද සබ්ජෙක්ට් එක කියන්නේ ඇග්‍රි ඇග්‍රි නම් හිමාය පොඩි රිස්ක් එකක් තියෙනවා පොඩි රිස්ක් එකක් තියෙනවා මම කියන හිමායට කරන්න ඕනේ වැඩේ කියන්න මම හිමාය හරි බය වෙන්න එපා ඒක ගැරන්ටි ඒක නොගෙට එකම් හරි අය කරන්න ඕනේ අයෝද්ද ඇග්‍රිත් එක්ක නා අයෝද්ද මම හරියට විස්තර ටික දාන්න පුතේ බදුල්ලෙන් 44 මම බදුල්ලෙන් නිම්හාර හරියටම කියන්න පුතේ අහු වෙනව ගොඩක් වෙලාවට අහු වෙනව ගොඩක් වෙලාවට මම ඒක හරියටම කියන්න මේ නිම්හාර මට ඒක අද කියන්න බෑ කෑගලින් 68 ෂුවර් 75 පුත්‍රම 132 අහු වෙන්නේ නැහැ පුත්‍රම 132 අහු වෙන්නේ නැති පුතේ යන්න හොඳ කැම්පස් එක මං කියවනේ මං කියන්නම් කියලා කැම්පස් පොත අහු වුණාම කොරෝනා 110 අහු වෙන්නේ නැහැ මන්දන තරමට හරි අය මොනවද අහන්න තියෙන්නේ රයිට් ඔය උඩ රෑන්ක් ඉන්න ළමයි ටික උඩ රෑන්ක් ඉන්න ළමයි ටික මම කරන්න ඕනේ කෝසස් ටික කියන්න අප්‍රිල් 2 කෝසස් ටික ඉදිරි මම මේ කුරුණෑගල 150 කරපු සබ්ජෙක්ට් මොනවද මේ ගයාෂා ගිහන් කරපු සබ්ජෙක්ට් එක ගිහන් බලන්න මට විතර කියන්න හම්බන්ද 32 නහුවේ යමිත් අර මේ Facebook එකට ගිහිල්ලා මම මේ දාපු ලින්ක් එකට පොඩි මේකක් දාපල්ලා ඔහමම ඕන දානවා මේකට පොඩි කමෙන්ට් එකක් දාපල්ලා දැම්මම හරි ගමන්න පුළුවන් දාහල්ලා ඔඩ දැම්ම YouTube YouTube description එකේ තියෙනවා ඔකම Zoom in උටත් දාන්න අනිවාර්යෙන්ම බලයි මේවත් එක පොඩි මේකක් දාහල්ලා මොකද ඒක ඒ මිනිස්සු බන් නිකා කෙනා වියදමක් දරලා කරපු එකේ බල වැඩ ගත්තා නම් මේක හරි ගම්පහේ 52 කැම්පස් ඇප්ලයි කරන විදිහට පුතේ ඇප්ලයි කරන විදිහට කැම්පස් පොත් පුරන්න මම කියන්නම් ගම්පහ දවසක් දාන්නම් මම ඈ මම ප්‍රබෝධන දවසක් දාන්නම් පුතා හරි ගම්පහ දවසක් දාලා අපි කරමු වැඩේ හරි කළුත 106 අහුවෙන්නේ නැහැ කියලා හිතාගන්නකෝ දැන් අපිට කී පාරක් කිව්වද මම දිරුජ හෙට් ටිකේ 60 පාරක් විතර කිව්වා අහුවෙන්නේ නැහැ නැත්නම් හරියන්නේ නැහැ
අයෝධ්‍යා 107 මේක මේ කුරුණෑගල කේස් එක දැන් මේ පදයෙන් අහු වෙන ගාන වැඩි. ඔයාට මම යෝජනා කරන්නේ මේ කවුද අයෝධ්‍යට මේ මේ පාර සෙකන්ඩ් ට්‍රයි කර කර ඉන්න කියලා. හරි කර කර ඉන්න කියලා මම යෝජනා කරන්නේ. හේතුව නැත්තම් පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. මේ හරියටම බයෝ වල BSc වල මෙරිට් ගන්න කියන්න බැරි නිසා. ICT නම් ඔය රෑන්ක් එක අහු වෙනවා. ඇග්‍රි නිසා ෂුවර් නෑ. හොඳම දේ ඔයා කර කර ඉන්න. මේ ඔය මාස තුන කරගන්න. මොකද මේ පාර හරක් ටිකක් ඉන්නේ බං ඈ. සෙකන්ඩ් සයිඩ් තර්ඩ් සයිඩ් කර බය වෙන්න එපා. සමතා මේ ICT එක නේද? අවුයි බං අවුයි. අවුයි සමත. නුයේකට ෆිසිකල් ක්ලාස් තියෙනවද? ඉයර්ස් රිවිෂන් එක පටන් ගන්න ලබන සතිය විතර. මං දානම් මේ ගෲප් එකේ ඩීටේල්ස්. පුළුවන් තරම් විදිහට ප්‍රශ්න එන්නේ. හරි. අපේ වෙලාව ඇති ටිකක් රැ වුණා වැඩි. අප්‍රියුඩ් ටෙස්ට් එක ටික මේ ගොඩ දා ගන්න දිනේෂ් බස්නායක මම නුවර පන්තියේදී කියන්න පුතා කේස් එක හරි. කුරුණෑගලෙන් ගිය පාරණා 150 ගණන් ගත්තා. 59 නේ. සීතාරා प्राइवेट गेन आधा अशे नो मंद फेसबुक टैग कर ला शीट थैंक्स कर दी भाषे थैंक यू गुड़ा संहार रिसार्स के अंदर आवे ने संहार खोल दुर्ने एक प्रश्न एक ने फेसबुक अभी कोल उत्सवर सिद्धि सत्तपुरे पनस पास कैंपस एना जय विवा सेकंड साय आईसीटी वाला क्लास या सेट करना करें मुकद्दम मुद्रा मंगे अनिश सब्जेक्ट नगांडे बाबा मंगे के चर मो एम्बिलिपिटी एम्बिलिपिटी ये इन्ना मुंह हो देगी कौन था ना दस गेना मौत का नहीं मगे लगे आज भी किन्ना हेलो अमिल पद्मश्री ओ हेलो ओ ओ ज्ञान
සර් අනුරාධපුර ඉන්නේ කවද්ද? ගියේ නෑ බම් මතකේ දවසක් ගියේ නෑ ගෙවල් පැත්තේ. කවුද මේ ද එක්ස් කියලා ගහලා තියෙන කවුද නම? කවුද පුතේ නම මේ? හරි. මම ආවොත් බදාදා දවසේ ගෙවෙන්නේ. මම ආවොත් මැසේජ් එකක් දාන්නම් ගොඩක් වෙලාවට මම හිමුත් තසිත් මාගේ පැත්තේ මේ ගිහලා ජයසිංහ සර් පොඩ්ඩක් බලලා යන්න එනවා. හරි එහෙනම් අපි වැඩි නවත්තමු. ආවද කරන්න එපා. මේ සෝ ඔයාගේ ගෝලයක් ඉන්නවා අන්න ජපුරේ ගණන් වලම ඉරිලා. ඔහු මන් දන්නවා. ඒකයි කිව්වේ. ඒකයි කිව්වේ. හරි එහෙනම් ගුඩ් නයිට් වේවා. ජයවා. අපි කැම්පස් පොතෙන් දවසට හම්බෙමු. වරද්දා ගන්න එපා. රෑට් එක 300 දීපත් කැම්පස් ඇප්ලිකේෂන් දාන්න. අනිවාර්යයෙන්ම මම අර කියවපු දවස් ටිකට එන්න ඇවිල්ලා මේ මොකද්ද මම මේ මේකක් දාන්න මොකද Google ෆෝම් එකක් දාන්න ඒක අනිවාර්යෙන් ෆිල් කරන්න. අර ඩීපී එකට කමෙන්ට් එකක් දාන්න. ඇප්ලිකේට් ටෙස්ට් වල සහ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් වල විස්තර මගෙන් පස්සේ අහන්න එපා. කුරුණෑගලේ සිරසුරා 10 ඉරිදා 10 කවුද නුගේ සරි කොහෙද නුවර බ්‍රහස්පතින්දා ගම්පා සිහි එක ඉන්නවා. සිකුරාදා නුගේගොඩ සිසි එක ඉන්නවා. ওই ටයිම් වල එන්න අර අහන්න එපා. වෙලාව 10 ඈ. හරි නම් මම එන් කරනවා. ජය වේවා. හරි ජය වේවා. හරි. ගොඩ සතුරු ඈ බරගාන කැම්පස් එක වුණා. මම දැන් ඔන්ලයින් ක්ලාස් එකෙන් 250කට එහා මම හිතන්නේ අනිවාර්යෙන් කැම්පස් අවු වෙනවා. ඒක ආන හාර්තියක් විතර වෙයි මම හිතන උපරිම. රයිට්. ජය වේවා. मैं ना बोल रही हूँ ना